අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලොකු අයියාගේ කම්පැනිය හිතු හිතු අයුරින් වැඩි කරන ඉන්ධන මාස දෙකක් තුල තුන්වැනි වරටත් IOC ඉන්ධන මිල ඉහළදායි ඉතිහාසයේ වැඩිම අගයකින් ඉහළ දැමූ පළමු අවස්ථාව මෙයයි ජනතාව IOC තෙලේ බැදෙයි ගුවන් ටිකට් පත් මිලත් ඉහළට ගෑස් වලට පිච්චෙන ජන ජීවිතය අදත් ගෑස් පොලිම් පොළොන්නරුවේ සංචාරක හෝටල් වලට ගෑස් කන කොකා හඬයි කණාමැදිරි එළියෙන් කෑම කන සංචාරකයින් අද සිට ලිට්‍රෝ සාමාන්‍ය පරිදි බෙදෙනවා සමාගම කියයි අදත් පැය 4කට වැඩියෙන් විදුලිය කැපෙයි ශෂි වීරවංශගේ ව්‍යාජ ගමන් බලපත්‍ර තීන්දුව කල්යයි යුක්‍රේන රුසියා යුද ගැටුම ලෝක ආහාර අර්බුදයකට අතවනයි යුක්‍රේන රුසියා යුද ගැටුමේ ඇත්ත සහ විකෘති රුසියා යුක්‍රේන විදේශ ඇමති සාකච්ඡා අසාර්ථකයි ප්‍රථමයෙන් දේශීය පුව අපි අසල්වැසි ඉන්දියාවට කියන්නේ ලොකු අයියා කියලා ලොකු අයියාගේ ශ්‍රී ලංකාවේ තියෙන සමාගම තමයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මේ ලොකු අයියාගේ සමාගම පොඩි මල්ලිගේ රට ඇතුලේ හිතෝ හිතෝ ආකාරයට දැන් ක්‍රියා කරනවා මේ ඉන්ධන මිල වැඩි කිරීම දිහා බලනකොට ජනතාව අහන ප්‍රධානතම ප්‍රශ්නය තමයි බලශක්ති ඇමති මොකටද ආණ්ඩුව මොකටද කියලා පාර්ලිමේන්තුවේ ඉඳ 225ම විවිධ අවස්ථාවල කියූ කතාවත් මේකමයි ඒක එක ඒවා වැඩි කරන්න නම් ආණ්ඩුව මොකටද කියලා ඉතිහාසයේ එක රැයකදී වැඩියෙන්ම ඉන්ධන මිල ඉහළ දැම්මේ ඊයේ රාත්‍රියේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා මේ වසරේ අවස්ථා තුනකදී ඉන්ධන මිල ඉහළ නැංවීමටයි කටයුතු කෙරුණේ ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගම සීලුම වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ දමා තිබෙනවා මිල ඉහළ දැමීමත් සමග IOC සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 254ක් ලෙසයි ඔටෝ ඩීසල් ලීටරයක මිල සටහන් වන්නේ රුපියල් 263ක් ලෙසයි මෑත ඉතිහාසයේ තුල වැඩිම අගයකින් ඉන්ධන මිල ඉහළ දැමූ ප්‍රථම අවස්ථාව මෙයයි මීට පෙර පසුගිය පෙබරවාරි 6 වෙනිදා ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දැමීමට පියවර ගත්තා එසේම එම මාසයේදීම 26 වන දිනත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දැමීමටයි එම සමාගම කටයුතු කළේ IOC සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රුපියල දින 7ක් තුල ඩොලරයට සාපේක්ෂව දෙවතාවක් අව ප්‍රමාණ වීම මෙලෙස මිල ඉහළ නැංවීමට බලපා ඇති බවයි මේ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමත් සමග පිරිවැයට සාපේක්ෂව ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට රජයට යෝජනා කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සූදානම් වන බවයි එහි සභාපති සුමිත විජේසිංහ මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පළ කළේ මෙවන් අදහසක් ඊසුරුනාට කොට්ට මාරු කරලා වැඩක් නැහැ ප්‍රතිපත්තියක් නැහැ නමුත් මෙතන තියෙන මොකද්ද කරුණ මේ මොහොත වෙන විට ලෝක වෙළඳපොලේ මිල කියලා දැන් තෙල් සංස්ථාවේ සභාපති කියනවා ජනතාවත් කියනවලු වැඩි කරන්න මං කියන තෙල් සංස්ථාවේ සභාපතිරේ වොයිස් කට් එක බලන්න ටීවී වල ඒ කියන්නේ මේ මිනිස්සුගේ මේ වගේ වද දෙන්න එපා බැරි නම් වැඩි කරලා හරි දාන්න අර පිදුරු ගහෙත් අර එල්ලෙන්ද බලන මිනිහා තමයි මේ ගිලෙන්ද යනකොට ඒක තමයි මේ යන්නේ ඒගොල්ලෝ සුරසප විඳෙමින් ජනතාව ගිල්ලනවා නමුත් අපිට පුදුමේ අප්‍රසන්න වෙලා තියෙන්නේ මේ බීරියලින්ට වීණාව යන්න වෙලා තියෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩීසල් යම් ආකාරයකින් වැඩි වුවහොත් ඉදිරියේදී බස් කාස්තු ඉහළ නැංවීමට පියවර ගන්නා බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ අපිට IOC වලින් ඩීසල් ලබා ගැනීමට හැකියාවක් නැ එවැනි මිලකට ඉතින් ආණ්ඩුව යම් කිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි බස් කර්මාන්තය කියන්නේ කෙසේ වෙතත් අපි දකිනවා අනිවාර්යයෙන්ම ඩීසල් වැඩි වීම ප්‍රවණතාවයේ තියෙනවා ඒක
කාටවත් නොවැළක්විය හැකි දරාගත නොහැකි ආකාරයෙන් ඩීසල් වැඩිවීම සිදු වුණොත් යම් ආකාරයක අපිට ගාස් වැඩිවීමකට යන්න සිද්ධ වෙවි. ඒ නිසා මෙය අපි බලාපොරොත්තු වෙන සිටිය යුතු කරුණක්. මේ විදිහට හැමෝටම හිතුණු හිතුණු වෙලාවට හිතුණු හිතුණු විදිහට තෙල් මිල ඉහළ දැමීමත් එක්කම හැමදාමත් අසරණ වෙන්නේ අහිංසක ජනතාව. වෙනදා වගේම අදත් රට පුරා ඉන්ධන පොලිම්වල ජනතාව දුක් විඳියේ මේ ආකාරයෙන්. ඇත්තටම අපේ රටේ මැති ඇමතිවරුන් පත්වෙන්නේ වෘත්තීය භාවය අනුව නෙවෙයි. වෘත්තීය සුදුසුකම් අනුවත් නෙවෙයි. මේ අවස්ථාවේ බලශක්ති හා විදුලි බල ඇමති දූර දිහා බැලුවොත් ඒ බව ඉතා පැහැදිලියි. වයෝ වෘද්ධ බව සහ පළපුරුද්ද තියෙන්න පුළුවන්. නමුත් අදාළ විෂය පිළිබඳ වෘත්තීය සුදුසුකම් නැති නිසා නිලධාරීන්ගේ පදවලට නටන්න බොහෝ අයට සිද්ධ වෙනවා. මේ වන විට අපේ රටේ මැති ඇමතිවරුන් නටන්නේ කාගේ පදයටද කියලා හිතා ගන්න බැරි තරමට මාර නැටිල්ලක් පේන්න තියෙනවා. හැබැයි කකුලුවා නටන්නේ දිය සැලියේ වතුර උණු වෙනකම් විතරයි කියලා අපේ පැරණි කියමන මේ මොහොතේ මතක් කළ යුතුය. එමත්තුමා කියනවා පෝලිං නැහැ කොහෙද කියලා. ඉතියාලා ඇවිල්ලා බැලුවා නම් හරි මේ වගේ කොහොමද තියෙන්නේ කියලා. ඇවිල්ලා බලන්න ඕන පාට බහැලා බොරුවට කාමර ඇතුළේ ඉඳලා වොයිස් කට් දීලා වැඩක් නැහැ. ආදරේ කියලා හිතා ඉන්න මිසු කරපු හොඳ තමයි මේ අපි මෙහෙම ඉන්නේ. අනේ මන්ද අපිට නම් තේරෙන්නේ නැහැ කොහොම ජීවත් වෙන්නද කියලා හිතා ගන්න හරිම අමාරුයි. බැගින් දැන් අපි හැරලා දුවන්නේ කොහොමද මෙහෙම ගණන් වැඩි වෙනකොට මිනිකුර කොහොමද ගණන් කියන්නේ? දින දෙකක් තුල ඇමරිකානු ඩොලරය රුපියල් 203 සිට 260 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ආර්ථික කම්පනයක් බවයි අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ. උත්තර දෙන්න මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නැතිකම අද ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා. දැන් පාර්ලිමේන්තුවේදී ඇසුණු කතා. මේ පාර්ලිමේන්තුවර තමයි මුදල් බලය තියෙන්නේ. දැන් ඊයේ අපි කතානායකතුමනේ අපේ මුදල් ඇමතිතුමා ගැන හෙව්ව හවස ආවා. මේ පාර්ලිමේන්තුවර ආවට වැඩක් නැහැ අදහස් දක්වන්න ඕන. මේ මුදල් තත්ත්වය ගැන රටේ තත්ත්වය ගැන තුමා කියන්න ඕන. මෙතෙන්ට ඇවිල්ලා හැරිලා ගිහිල්ලා හරියන්නේ නැහැ. එතුමාට වහාම ප්‍රකාශයක් කරන්න කියන්න මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය. දැන් පැට්‍රල් රුපියල් 200 300 ගන්න ගිහිල්ලා අයියෝ සර්ගේ. පෙන්වන්නෙත් නැහැ අර කැමරාව. අර බලන්න කැමරාවත් ඕක. හරි හරි පෙන්වගනි. ඔව් අනුර කුමාර දිසානායක මහත්මයා. මම හිතන්නේ ඩොලරය රුපියල් 203 ඉඳන් 260 දක්වා දින දෙකක් ඇතුළත ඉහළ යාම අපේ රටේ ආර්ථිකයට විශාල කම්පනයක් ඇති කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ලෙස මිල ඉහළ යමින් තිබෙනවා. අපිට මේ බැසිල් රාජපක්ෂ මහත්මගේ මූණ බලන්න හරි එතුමා මෙතන නැගිටිනවා බලන්න හරි නෙවෙයි ඕනකම තිබෙන්නේ. අපිට අවශ්‍යකම තිබෙන්නේ මේ තියෙන තත්ත්ව පිළිබඳ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළ යුතුයි. අයියා ජනාධිපති වූ ලෙස, ඊළඟ අයියා අගමැති වූ ලෙස, ලොකු අයියා ඇමතිකමක් තියෙන නිසා ඒ පොඩි මල්ලි මේ සියල්ල ගණන් ගන්නෑ කියලා හැසිරෙන්න බෑනේ. ඒවා ගෙවල් වලට අදාළයි. හැබැයි පාර්ලිමේන්තුව එහෙම හැසිරෙන්න බෑ. ඔබතුමා දැනගන්නත් ඕන. ඔබතුමාගෙන් ඡන්දදායක ඇවිල්ලා අහනවා සර් මොකද වෙන්නේ කියලා. ඔබතුමා මොකද කරන්නේ? බැසිල්ගෙන් තමයි අහන්න වෙන්නේ කියලා. එහෙම හරියන්නේ නෑනේ. ඔබතුමා නියෝගයක් දෙන්න මේ ඇති වී තිබෙන ආර්ථික තත්ත්ව පිළිබඳ පැහැදිලි විස්තරයක් මේ පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යවරයා පැමිණලා පිළිතුරු ලබා දෙන්න කියලා. සම්පූර්ණ විවාදයක් ඉල්ලන්න පාර්ලිමේන්තුවට. ඔබතුමා එකට නියෝගයක් ලබා දෙනවද? මට අමාත්‍යවරු නියෝග නිකුත් කරන්න පුළුවන් කමක් නෑ. මූල්‍ය බලය තියෙන මෙතන. ඔබතුමා ඔබතුමා මුල්ලේ බලයේ තියෙනවා තෙල් හා තෙල් සම්බන්ධ ප්‍රශ්නේ. ඒක පාර්ලිමේන්තුවේ ඊයේ පැය පහක් විවාද කරා. ඒ නිසා අපි විවාදයක් නොදී හෝ උත්තර නොදී යන්නේ නැහැ. ඔබතුමාලට නිශ්චිත ප්‍රශ්නයක් තියෙනවා නම් මේ හන්දියෙන් හන්දිය කතා කරන ඒවා කතා කරන්න පුරුදු වෙන්නේ නැතු උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකතුමා කිව්වා වගේ විවාදයක් ඉල්ලන්න. මෙතන දවැන්ත ආර්ථික කුමන්ත්‍රණයක් තිබෙනවා. ගල් ඇමතිතුමා වෙනුවෙන් තමයි මුදල් රාජ ඇමතිතුමා පිළිතුරු හා කතාව කරේ. ඉතින් මොනවද මේ කතා කරන්නේ? අර කතානායකතුමනේ අපි දන්න විදියට මුදල් රාජ්‍ය අමති කෙනෙක් නෑ නිකම් වෙන මොනවාද නව වර්ගයක් තියෙන රාජ්‍ය අමති කෙනෙක් ඉන්නවා. ගරු කතානායකතුමනේ අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ මුදල් ඇමතිවරු කටයුතු කරපු ආකාරය. විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනය ගියේදී මම මේ පාර්ලිමේන්තුවට ඇමරිකානු කොඩිය ප්‍රදර්ශනය කළා කිව්වා මේ අවදානම. මේ ඇමරිකාවට රට පාවා දීමේ කුමන්ත්‍රණයක්. මේ ඇමරිකන් කාර්යයක් මේ වැඩේ කරන්නේ. වහම මේ මොළ හතන්නේ මොළ කල දක්වන්නේ නැති මම ඉතින් අපේ අනුර කුමාර දිසානායක මතක ගරු කතානායකතුමනි නේද අසීරුවෙන් මේ ගාඩ් දාන්න හදනවා කවුද දිනේෂ් ගුණවර්ධන සභානායකතුමා. ඒකෙන් මේක බේරෙන්නේ නැහැ.
මම දන්නවා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමත් මේක දන්නවා මට ඔබතුමාගේ මිහිරි කටහඬේ උච්ච සොරය මට දැන් ගැවිපේ මන්ත්‍රීතුමා ඔබතුමා අපේ මිත්‍රා ගරු අනුරදිසානායක මන්ත්‍රීතුමාට මම ස්තුති වෙනවා මේ මිහිරි කටහඬවල් අහලා පුරුදු බව මේ අය 2015 ආණ්ඩුව බාර ගන්නකොට මහින්ද රාජපක්ෂ මහත්තයා ආණ්ඩුව බාර දෙනකොට 135යි රුපියල් ඒක තමයි මිහිරි කටහඬ කිව්වේ ඒකයි එතකොට 135යි අපි අපේ ආණ්ඩුව පෙරලලා යනකොට මේගොල්ලන්ව පෙරලලා යවනකොට 188යි එතකොට ඒකට 50කින් නම් 50කින් වැඩි කරලා ඒ නිසා ඔබත් දන්නවා අපිත් දන්නවා ජාත්‍යන්තර මූල්‍ය තත්වයන් ගැන ඔබත් දන්නවා අපිත් දන්නවා ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා විසින් කළාද ප්‍රකාශය මුදල් අමාත්‍යතුමා ඇවිල්ලා කරා නම් ඒත් ප්‍රමාණවත් කියලා මට හිතෙන වෙලාවක මේ අද අන්තර්ජාලය තියෙන ඒවා මේ තෙල් සම්බන්ධයෙන් මොකද අපි කවුරුත් දන්නෝ අද වෙනකොට ඩීසල් ලීටර රුපියල් 75යි පෙට්‍රල් ලීටර රුපියල් 50ට වැඩි වෙනකොට මේකත් බලපානෝ අපේ කර්මාන්තකරුවට බාණ්ඩවල මිල වැඩිවීම ගැටලුවකට මුහුණ දෙනවා සිංහල වෘතු කන්න මේ සම්ප්‍රදායික කර්මාන්තකරුවෝ එතකොට දැන් ඔබතුමත් බතික් කැඳුමක් ඇඳගෙන ආවා දැන් බතික් කැඳුම නැහැ මට පේන්නේ නැහැ මේ මට මේ පෙනීමේ මේ වයසට යනකොට ඉතින් අපි පෙනීමට වෙලාද අපේ බතික් කර්මාන්තේ තියෙන ලොකුම තර්ජනය තමයි මැලේෂියන් බතික් සහ ඉන්දුනීෂියන් බතික් ගරු කතානායකතුමා දැන් රණවීර ඇමතුමාගේ මංගාවට ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්නේ එතුමා එතුමා ප්‍රශ්නේ වැලක් නේ එකෝ මේ වනකොට HS කෝඩ් එක සොයාගෙන ලංකාවට ගේන printed batik එක නවත්තලා තියෙනවා. සෑම සිකුරාදා දවසකම batik ඇඳුමක් ඇඳීම සඳහා වන ඉල්ලීමක්. අපි ඉල්ලලා තිනවා ඒක අනිවාර්ය කරලා නැහැ. නමුත් batik වල මිල ගණන් දැන් වැඩි වෙලා තියෙන නිසා. සාහන මිලට දෙන්න ඉතින් වෙනම මට අමාත්‍යංශය දුන්නා සාහන මිලට දෙන්න. ඔයාලා සාහනමනේ ඉල්ල නැමෙලෙම් මම batik ඇඳුම් අඳිනවා හැමදාම. දැනුත් දැන් ඉතින් batik ඇඳුම ඇස් වෙන්නේ නැද්ද? හරි හරි ඒක පස්සේ බේරගනිමු. හේෂා විතනගේ වත්තුමා ප්‍රශ්න අහන්න සාපේක්ෂව සියලුම බේකරි නිෂ්පාදන බල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. දෙවයිනේ ප්‍රධානතම තිරිඟුපිටි ආනයනය කරන සමාගමක් වන සෙරෙන්ඩිම් සමාගම සිය තිරිඟුපිටි කිලෝවක් රුපියල් 35කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ බව සිය අලවි නියෝජිතයින් වෙත අද උදෑසන දැනුම් දී ඇති බවයි දෙවයිනේ පුරා සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ඒ අනුව තිරිඟුපිටි කිලෝවක පැවති මිල වූයේ රුපියල් 120ක් වන අතර ඒ අනුව තිරිඟුපිටි කිලෝවක නව මිල රුපියල් 155ක් දක්වා ඉහළ යන බවයි අලවි නියෝජිතයින් කියා සිටින්නේ. ඩොලරේ මිල ඉහළ යාම සහ ඉන්ධන මිල වැඩිවීම තිරිඟුපිටි මිල වැඩිවීමට හේතු වී ඇති බවත් සෙරෙන්ඩිම් සමාගමේ නිලධාරියෙකු අප වෙත ප්‍රකාශ කළා. මේ අතර ප්‍රීමා තිරිඟුපිටි කිලෝවක්ද රුපියල් 40කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. යනුව එම තිරිඟුපිටි කිලෝවක නව මිල රුපියල් 160ක් වනවා. මේ අතර අප සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙන් විමසීමක් සිදු කළා. එෙහිදී ඔවුන් ප්‍රවසුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් බනිස් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවයි. මේ අතර රුපියල් 140ක සිල්ලර මිලකට අලෙවි වූ සීනි කිලෝවක් රුපියල් 175කටත් රුපියල් 720කට අලෙවි වූ පොල් තෙල් කිලෝවක් රුපියල් 1000කටත් රුපියල් 295කට අලෙවි වූ රතු පරිප්පු කිලෝවක් රුපියල් 350කටත් අද දින හැටන් ප්‍රදේශයේ සිල්ලර සහ තොග වෙළඳුන් අලවි කරනු ලබන බවයි හැටන් ප්‍රදේශයේ අප වාර්තා කරු පැවසුවේ. තවමත් රට පුරා ගෑස් හිඟයක් පවතිනවා. ගෑස් නැති නිසා පොළොන්නරුවේ අවන්හල් සහ හෝටල් මෙවන විට වැසී යාමේ අවදානමකට ලක් වී තිබෙනවා. මේ අතර අද සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු යථාතත්වයට පත් කරන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. අවමතු රට පුරා ගෑස් හිඟය පවතිනවා. මේ බණ්ඩාර වෙළ නගරයයි ගෑස් ලබා ගැනීමට ජනතාව පොලින් වල සිටින ආකාරය අදත් දක්නට ලැබුණා. ගෑස් ගත්තද? නෑ. මොකද උනේ? අපිට හම්බුන්නේ නෑ. මොකද උනේ? මේ සෞභාග්‍ය දොර ගලනවා. මේනෝනේ ගෑස් කරේ ගෑස් ආව ගෑස් නෑ. කොඩු ඉවරයි. දැන් ඉතින් නෑ කියලා ගෙදර යනවා.
පවතින ගෑස් හිඟය නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දෙස් විදෙස් සංචාරකීන්ට ආහාර අලෙවි කරනු ලබන සංචාරක හෝටල් හිමියන් සහ අවන්හල් හිමියන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී තිබෙනවා. ගෑස් නැති නිසා ආහාර පාන පිළියෙල කර ගැනීමට අපහසු බවයි හෝටල් හිමියන් පවසන්නේ. මෙනිසා පොළොන්නරුවේ අවන්හල් වැසියාමේ තත්ත්වයක් ඇති වී තිබෙනවා. සංචාරක හෝටල් හරිම අමාරුවෙන් තමයි මේ දවස්වල පවත්වාගෙන යන්නේ. ගෑස් ගන්න ගියාම ගෑස් නැහැ. දර දාලා පොල් කටු දාලා පොල් කොළ දාලා මේක උයලා ආහාර වේලක් දෙන්න අමාරුයි. දරවල දුමට විදේශ සංචාරකෝ කැමති නැහැ. ඉතින් මං හිතන්නේ සංචාරක ව්‍යාපාරය කොයි විදිහට මේක ඉස්සරහට අර යන්න පුළුවන් වේද කියලා. ඔබලා පේනවා ඇති දර ගොඩ ගහගෙන මේ ලිප්පත්තු කරගෙන උයනවා. සංචාරකෝ ඒ පැමිණෙන්නේ ठीक है वेला वगैरह भी ला यार इकमेंन इल्ले नो अपने एक दी गन विधि हन्ने दून गहन वा यार ये वाले कहमती ने दून रस्से नो यार इस चीन के इन दिन विधि हन्ने विदेश में ने उपेट देंगा अभी यदि अपने देंग गैस ने ये तो वाला लाइट ने जनरेटर तो वाला डीजल ने तो इस राहत मुख्य मुख्य को रेस्टोरेंट वर्ल्ट होटल वर्ल्ट गैस टीका हरियाणा सापे अंडे पुलवान नंग एक तो मैं होते मध्य कैम ये ने कहा सिर्फ दारा को पत्ते लाती है ना मेरा सर मैं गैस अरब देर एक मन साने लगा देना ना होता है क्या तो मैं अभी क्या नहीं මෙතර ලීට්‍රෝ ගෑස් සමාගමේ කටයුතු අද සිට යථාතත්වයට පත් කරන බව එම සමාගම පවසනවා. ඉදිරි දින කිහිපෙදී ගෑස් හිඟයට පිළියමක් ලැබෙනු ඇති බවයි ලීට්‍රෝ සමාගම පවසන්නේ. ණයවර ලිපි නිකුත් කළේ නැති නිසා වෙළඳපළේ ලීට්‍රෝ ගෑස් හිඟයක් ඇති වුණා. අකණ්ඩව සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ රාත්‍රියේ වන විට රාජ්‍ය බැංකුව ගෑස් තොග නිකුත් කිරීමට අදාළව ණයවර ලිපි විවෘත කිරීමට එකඟ වී ඇති බව වාර්තා වුණා. දොළ හිඟියත් සමග ණයවර ලිපි විවෘත කිරීමේ දුෂ්කරතාවය නිසා ලාබ් සමාගම සිය මෙහෙයුම් කටයුතු තවදුරටත් අදත් පැය 4ක පමණ කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. හිටපු විදුලි බල ඇමති වත්මන් බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ මහතා නම් කිව්වේ දැන් විදුලිය කපන්නේ නැණි කියලායි. පොඩි පොඩි තැන්වල බිඳ වැටීම් වන බවයි ඔහු කිව්වේ. දැන් සති ගානක ඉඳලා පැය 7 8ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වෙනවා. ගෙවුණු පස්වනදා සිට විදුලිය කපන්නේ නැහැ කියලා තමයි මුලින් කිව්වේ. නමුත් දැන් අද 11 වනදා මේ දවස් 6ට හැමදාම විදුලිය කප්පාදු කෙරුණා. හිටපු විදුලි බල ඇමතිතුමා දැන් බලශක්ති ඇමති. ඉන්ධනයි විදුලියයි දෙකොල පත්තු වෙච්ච විලක්කුවක් වගේ. එක් කොණක් දැන් තියෙන්නේ ඇමති ගාමිණී ලොකුගේ ගැතේ. අනෙක් කොණ ඇමතිනි පවිත්‍රා දේවිනිය ඇතේ. දෙකොල පත්තු වෙච්ච විලක්කුව එක් පැත්තක් හරි නිවා ගන්න ඕන. එක තක් හරි නිවෙනකොට ජනතාවට බොරු කියලා වැඩක් නැහැ. ඇමති ගාමිණී ලොකුගේ මහතා නම් ඊයේ කිව්වේ දැන් විදුලිය කපන්නේ නැණේ කියලායි. ඊයේත් විදුලිය කැපුවා. අදත් කපනවා. මැති ඇමතිවරු නම් ඇත්තටම ඒක දන්නේ නැති වෙති. මොකද ඒ අයට ජෙනරේටර්ස් තියෙනවා. නිල නිවාසවලට නම් විදුලිය කැපෙන්නෙම නැති වෙති. සාමාන්‍ය ජනතාවට නම් ජෙනරේටර්ස් නැහැ. දැන් කණාමැදිරි එළියත් පිහිටට ඇවිත්. ඒ පිළිබඳව අද තඹුත්තේගම උත්සවයකදී කතා කළ වසන්ත සමරසිංහ මහතා කලුවරේ ඉන්නකොට අපේ රටේ ජනතාවට විදුලි බලය ඕනි. සා විදුලි බලය ඕනේ වෙනකොට මිනිස්සු හිතනවා LNG නෙමෙයි ඉරට වයර් හයි කරලා හරි කමක් නැහැ ලයිට් දෙනවා නම් හොඳයි කියලා. ඇයි? මේ ආණ්ඩුව ප්‍රශ්න හදන්නේ එහෙම. දරුවෝ ලයිට් නැතුව පාඩම් කරලා විභාග ලියන්න උනා. අද කර්මාන්ත ශාලා අඩපණ වෙනවා. කඩේ කොත්තුව දාගන්න බෑ, ආප්පේ හදාගන්න බෑ, කඩ වැහිලා. අපි අහනවා මේකට කවුද වග කියන්නේ? එ නිසා මේ ගොන් තීරණ ඔලොමොට්ටල තීරණ ගන්න කලින් කල්පනා කරන්න රටක් වැටෙන තැන සංචාරකව රටට එනවා කලාමැදිරි එළියේ කෑම කකා කියන ඔයාලුවන්ට මෙන්න රටට ආවහම සලකන හැටි එන්න ඉන්නේ උනුත් මේවා කැන්සල් කරගෙන යනවා. ඒ නිසා රටට ඩොලර් එන්න තියෙන පාරවල් ටික ඇරලා රටේ ජනතාවත් එක්ක කතා කරලා ජන සහභාගීත්වයෙන් මේ කටයුත්ත කරනවා මිස මැජික් නෑ. සියලුම ගුවන් ප්‍රවේශ පත්‍රවල ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. මෙය අද සිට ක්‍රියාත්මක බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූර්යාරච්චි මහතා ප්‍රකාශ කළේ.
සියලුම ගුවන් ප්‍රවේශ පත්‍රවල ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන්. අද සිට මෙරටින් නිකුත් කරන සෑම ගුවන් ප්‍රවේශ පත්‍රයකම ගාස්තුව 25%-30% අතර මිලකින් ඉහළ නංවන බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූර්යාරච්ච මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ගුවන් ටිකට් පත්‍රම මිල ගැලම් සිද්ධ වෙලා තියෙන්නේ මහ බැංකුව විසින් ඩොලරය 235 දැන් ඊයේ වෙනකොට 260ක් වෙලා තියෙනවා. එනිසායි රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රශ්නේ නිසා තමයි ගුවන් ටිකට් පත් මේනකොට ඉහළ ගින් තියෙන්නේ. ඉතින් මේක වැළක්විය නෙවෙයි කාරණා. මෙඹ රුපියල අවප්‍රමාණය වීමේ නිසා 25ක් සහ 30ක් වගේ ප්‍රමාණයකින් ප්‍රතිශතයකින් සියලුම ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ගැලම් සිද්ධ වෙලා තියෙනවා. මේක අද ඉඳන් ක්‍රියාත්මක වෙනවා. विमल वीरवंश महतागे बिनिदवन शशि वीरवंश महात्मेगे गमन बलपात्र नडुवे तेंदुव कल्दमा तिबेनवा शशि वीरवंश महात्मे हिटपु अमात्य विमल वीरवंश महतागे पिरिंदाई व्याज तोरतुरु लबादी अविधिमत् राज्यतांत्रिक विदेश गमन बलपत्रयक् लबा गनीम ऐट एल्लिवी तिबु चोदनावाई मे पिलिबंदव नडुवे तींदुव अद प्रकाशयट पत् किरीमट नियमितव तिबुना एत नडुव केंदवु अवस्थावे कोलंब अतिरेक महिस्ट्रात् चंदिम लियनगे महता तींदुव प्रकाशयट पत् किरीम मे मस 6 वनदाट काल्तिबुन बवयि प्रकाश कले मेम नडुव केंदवु अवस्थावे शशि वीरवंश महात्मेद अधिकरणये पेनी सिटिया आगमन विगमन पणत यटते वरदक सिदुकर एतै चोदना कोट नडु पवनु लबुए अपराध परीक्षण डिपार्टमेंटुवाई सियत जिंतु पिटी अहन आईफोन दिनान वेटसरहने तवत एक अधियरक अद दिनात पवत्वेमट नियमितई एगम पहा मिरिस वत्त हंदियेदी प्रवृत्ति अवसान शुभ दवसक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.